සතිය උණුසුම් කළ සයිබරේ ඇසි දිසි පුවත් වියමන කැම්පස් රේඩියෝ ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම තක්ෂිලා පතිරණ සංස්කරණය සුමාලි තන්ත්‍රිගේ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල සම්පූර්ණ ධාරිතාවෙන් විශ්වවිද්‍යාල ආරම්භන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් බලධාරීන්ට ඉල්ලීම් අනන්ද නාහිමි උපහාර අගමැති ප්‍රධානත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලය සඳහා නව උපකුලපතිවරයෙක් ඇමරිකාවේ උද්දමනය වසර 40කට පසු ඉහළට දේශීය පුවත් නාරාහිම්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක සාමීන් වහන්සේට උපහාර පිදීමේ උළෙලක් පසුගිය 8වනදා පැවැත්විනි. මෙම උපහාර උළෙල අනද නාහිමි කුලපති උපහාර නමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවැත්වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් කර ඇති බව සඳහන්. ලබන අප්‍රේල් 12 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කළේ. සම්පූර්ණ ධාරිතාවෙන් වහාම විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ දැනට පවතින ප්‍රායෝගික ගැටලු කිහිපය විසඳාගත් වහාම සමස්ත ධාරිතාවෙන් යුක්තව සියලුම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත් මේ වන විටත් 150ක ධාරිතාවයකින් යුක්තව ශිෂ්‍යයන් සරසවිය සඳහා කැඳවීමට පියවරගෙන ඇති බවයි එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ. ලොව පුරා රටවල් 194ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත් කරනින් දෙවන ස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්කල්ල මහතා පැවසුවා. රටෙහි සාර්ථක එන්නත්කරණය තුළින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබා දී ඇති බවත් ඒ රටක් ලෙසින් ජනතාවට මේ සියවසේ ලබා දුන් ඉහළම ජයග්‍රහණය බවත් අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්කල්ල මහතා කියා සිටියා. හොරණ මිල්ලෑ ප්‍රදේශයේ ඉදිකරන නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම නිමිත්තෙන් නාගරික සංවර්ධන අධිකාරිය පැවති වැඩසටහනකදී ඇමතිවරයා මේ බව සඳහන් කළා. කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකයට එල්ල වූ පීඩනයට මුහුණ දීම සඳහා ඉවසීමක් අවශ්‍ය වන බව මහබැංකු අධිපතිවරයා පවසනවා. විවිධ පාර්ශවයන් ඩොලර් හිගය සම්බන්ධයෙන් මතුකරන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට හැකි සෑම අවස්ථාවකදීම කටයුතු කළ බවයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා කියා සිටියේ. වරාය තුළ බහාලුම් සිරවී ඇති බවට මතුගල ගැටලුවලටද කඩිනමින් විසඳුම් ලබා දුන් බව එතුමා වැඩිදුරටත් කියා සිටියා. දැන් විදේශ පුවත්. ඇමරිකාවේ උද්ධමනය වසර 40කට පසු වැඩි වේගයකින් ඉහළ ගොස් ඇති බව විදේශ වාර්තා පවසනවා. දෙසැම්බර් මස වන විට එරට උද්ධමනය 7%කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්. පවතින දැඩි ඉල්ලුම හමුවේ එරට සැපියුම ඉහළ මට්ටමක පැවතීම එම තත්ත්වයට හේතුව බවයි පැවසෙන්නේ. ඇමරිකාවේ මෝටර් රථවල මිලද වැඩි වී ඇති බව විදේශ වාර්තා සඳහන් කරනවා. 1982 වසරෙන් පසු එරට උද්ධමන වේගය ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී ඇත්තේ මෙම වසරේ බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. මේ අතර ඇමරිකාවේ ජනප්‍රිය පොප් ගායන ශිල්පිනි රොනි ඉස්පෙක්ට් අභව ප්‍රාප්ත වී තිබුණා. මේ යන විට ඇය 78 වියෙහි පසු වූ බව සඳහන්. රොනි ඉස්පෙට් පිළිකාරෝගී තත්ත්වයක් හේතුවෙන් කෙටි කාලයක සිට පීඩාවට පත්ව සිටි බව ඇගේ පවුලේ ඥාතීන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. ක්‍රීඩා අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර තරඟ බිමින් සමුගැනීමට ගත් තීරණය වෙනස් කර ඇතැයි වාර්තා වුණා.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද දෙනුම් දුන් බවයි. 30 වනවියේ පසුවන භානුක රාජපක්ෂ එක් දින ජාත්‍යන්තර තරඟ පහකට ක්‍රීඩා කර ඇති අතර සහභාගී වූ 20 ජාත්‍යන්තර තරඟ ගණන 18ක්. දැන් කැම්පස් රේඩියෝ විමසුම විශේෂාංගය. රටටම බලපෑ කොරෝනා වසංගතය තවමත් ඉවර වෙන්නේ නැහැ. ඒ ඇස්සේ රට පුරාම ඉල්ලීම් දිනා ගන්න වරින් වර වැඩ වර්ජන. රෝහල් අසල වරු ගණනක් රැඳී සිටින රෝගීන් දෙස්තියතිය ගෙදර යනවා. තවත් පිරිසක් වරු ගණනක් දුම්රිය ස්ථානයේ රැඳී සිට දෙස්තියතිය ගෙදර යනවා. එහෙන් බඩු මිල අහස උසට නැගලා දරුවන්ගේ කුසගින්න නිවන්න දෙමව්පියෝ දස අතේ කල්පනා කරනවා. එදා වේල සරි කරගන්න කීයක් හරි හොයාගත් මේසන් බාස්ට පවා දැන් වැඩ නැති වෙලා. වැඩ කරන්න සිමෙන්ති ටිකවත් නැහැ. කැඳක්කෝ හදාගෙන ජීවත් වෙන්න අද වෙද්දින් ගෑස්වත් නැහැ. මිනිසුන් දවස් ගණන් ගෑස් පෝලිම් වල. ගෑස් අද ලැබෙයිද හෙට ලැබෙයිද? අමාරුවෙන් හරි මිලදී ගත්ත ගෑස් ටැංකිය ගෙදර තියාගෙන බතක් උයා ගන්නවත් මිනිසුන්ට සැනසෙල්ලක් නැහැ. කොයි මොහොතේ ගෑස් ටැංකිය පුපුරා යයිදයි ඔවුන් ඉන්නේ දැඩි බියකින්. මේ අකරතැත්ත සියල්ලන්ගෙන්ම බැටකන්නේ වෙන කවුරුත් නෙවෙයි අහිංසක ජනතාවමයි. කොයි කවුරුත් ඒ මේ අත ඇඟිල්ල දිගු කරනවා. නමුත් වරද බාරගන්න කවුරුත් නැහැ. මොනදේ කොහොම වුණත් මේ සියල්ලන්ගෙන්ම දැඩි පීඩාවකට පත් වෙන්නේ මහ ජනතාව බව නම් පැහැදිලියි. කැම්පස් රේඩියෝ විමසුම සටහන සුමාලි තන්ත්‍රිගේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලිත් සිරස්තල. සම්පූර්ණ ධාරිතාවෙන් විශ්වවිද්‍යාල අනුමත ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යවල මණ්ඩලයෙන් බලධාරීන්ට ඉල්ලීම්. අනද නාහිමි උපහාර අගමැති ප්‍රධානත්වයෙන්. කොළඹ විශ්වවිද්‍යාලය සඳහා නව උපකුලපතිවරයෙක්. ඇමරිකාවේ උද්දමනය වසර 40කට පසු ඉහළට. කැම්පස් රේඩියෝ ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වෙනවා. යලි හමුවීම එළඹෙන සිකුරාදා සවස 6ට.